රාත්‍රියේ තම අපිට මේ අවස්ථාවට ආරාධනාව ලැබුණේ මට ධර්ම පාඩමක් නේද අපි බොහොම සතුටින් මේක ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වුණේ එකක් තමයි මට දැනෙච්ච දෙයක් මම කවදාවත් ඔබතුමාලගේ මුස්ලිම් සහෝදරින්ගේ ජීවිතේ මේ වෙන තා කාලයක් මේ වගේ ආරාධනාවක් සිංහල ජාතියට ලැබිලා නැහැ ලැබිච්ච මම දැනුවත් ලැබිච්ච පළවෙනි අවස්ථාව මගේ ජීවිතය හා සම්බන්ධයි ඉතින් මට ලොකු අවශ්‍යතාවයක් දැනුණා මොකද්ද මේක කියලා මේක අධ්‍යයනය කරන්න. ඒක නිසා තමයි විශේෂයෙන් අපි දෙන්නම සහභාගී වුණේ. ඉතින් සහභාගී වුණාට පස්සේ යම් කිසි දෙයක් වැටහුණා. ඔබතුමාගේ උත්සාහය මොකද්ද කියන එක තේරුණා. එතකොට ඇත්තටම අපි ඒක අගය කරනවා. අපෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඔබතුමාලට දෙනවා කියන දේ මතක් කරගනි. මෙහෙම දෙයක් මට හිතෙනවා. මෙච්චර තාක් කාලයකට ඇත්තටම ඔබතුමාලා දකින්නකොට ඔබතුමාලා ආශ්‍රය කරනකොට ඔබතුමාලගේ ආගමික ස්ථාන දකින්නකොට අපිට ඇති වෙන හැඟීමක් තමයි ඔබතුමාලා මේ අනිත් ජාතියන් වලින් බැහැරව ඈත් වූ ජීවත් වෙනවා කියන ආකල්පය ආවා. ඒකට හේතුවක් තමයි දැන් අපේ ආගමික ස්ථාන තියෙනවා. Hindu ආගමික ස්ථාන තියෙනවා. මේ හැම ස්ථානයකම ආගමික කටයුත්තක් කරනකොට හැම ජාතියකම කාන්තාව පිරිමි ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව ආගම ભેදයක් නැතුව හැම කෙනෙකුම සහභාගී වෙනවා. හැබැයි නමුත් මං කවදාවත් දැකලා නැහැ ඔබතුමාලගේ ආගමික ස්ථානයකට වෙන ආගමික ජාතියෙක්වත් වෙන ජාතිකයෙක්වත් සහභාගී වෙනවා. එතකොට ඒ වගේ වාතාවරණයක් තියෙනවා නම් එතකොට ඇත්තටම අනිත් ජාතියින් වලින් බැහැරොත් ඒ කියන්නේ අනිත් ජාතියත් එක්ක සම්බන්ධව නැතුව ස්වයං පාලනයක් අර ඒ වගේ වාතාවරණයක් පේනවා කියන එක අපිට අනිවාර්යෙන් පැහැදිලි වෙනවා. එතකොට මම කියන්නේ දැන් එහෙම මේ උත්සාහය සාර්ථක වෙන්න නම් එතකොට ඒ ආකල්පත් වෙනස් විය යුතුයි කියන දේ තියෙනවායි. එතකොට ඒකට වැඩ පිළිවෙලක් නැත්නම් ඇත්තටම දැන් අපි අපේ ආගමික උත්සවයක් යනවා නම් අපි එනවුස් කරනවා. පලාතර මෙනවුස් කරනවා. හැමෝටම ආරාධනා කරනවා. නමුත් ඔබතුමාලගේ එහෙම කිසිම කටයුත්තකට ආගමික කටයුත්තක් හෝ වේවා උජ්ජලික කටයුත්තකටවත් එහෙම මම දැකලා නැහැ සහභාගී වෙන්න ආරාධනයක්වත් සහභාගී වෙනවා දැකලා. ඉතින් මම හිතනවා මේක ලොකු ඔය මේ මේ බලාපොරොත්තු වෙන ප්‍රතිපලයට ලොකු බාධාවක් කියලා. ඒකට මොකක් හරි වැඩපිළිවෙළක් තියෙනවද කියලා තමයි මම හරි බොහොම ස්තුතියි. ඉතාමත් වැදගත් කාලීන ප්‍රශ්නයක් හා යෝජනාවක් ඉදිරිපත් කරේ. දැන් අපේ ආගමේ බොහෝ දුරට යම් යම් වැඩ කටයුතු කරනකොට මුස්ලිම් නොවන සමාජයෙන් ඈත් වෙලා සිද්ධ කරනවයි කියන කාරණාව අපි පිළිගන්න ඕන. දෙයක් වෙනවා. ඒකට හේතුවක් තිබුණා. නමුත් ආගමික හේතුවක් නෙමෙයි. අපේ සමාජයේ නොදැනුවත්කමක්. අපේ සමාජයේ මිනිස්සු ඉතන් හිටියා මුස්ලිම් නොවන කෙනෙක් මුස්ලිම් දේවස්ථානයකට ප්‍රවිෂ්ඨ වීම තහනම් කියලා. අන්න අපට වැරදුන තැන. මං කිව්වනේ පරිශුද්ධ වල් කුර්ආනයේ පරිවර්තනයට දසක හයක හතක කාල ඉතිහාසයක් තිබෙනකොට මුස්ලිම් ජනතාවට වසර දහසක ඉතිහාසයක් තිබෙනකොට කතරම් පරතරයක් තියෙනවද කියලා බලන්න. අවම වශයෙන් වසර 950ක පරතරයක් තිබෙනවනේ කුර්ආනයටයි මුස්ලිම් ජනතාවටයි. මං කියන්නේ සිංහල භාෂාවෙන් නොවේ දෙමළ භාෂාවෙන්. බහුතරයක් ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව කතා කරන්නේ දෙමළ භාෂාව. දැන් මම සිංහල භාෂාව අසුරවනකොටත් ඔබ හිතනවා ඇති මොනවා කරලා මෙම කතා කරනවද දන්නේයි කියලා. මම උවමනාවෙන්ම ඉගෙන ගන්නවා. මම මේ ශාස්ත්‍රපති උපාධියත් කරන්නේ පුළුවන් තරම් භාෂාව වර්ධනය කරගන්න, ශක්තිමත් කරගන්න. හේතුව ඒ සංනිවේදනය නැති වෙලා, අපත් ඔබත් අතර තිබෙන සංනිවේදනය නැති වෙලා, සංනිවේදනයට බාධා වෙලා තිබෙන භාෂාව. අපේ මුස්ලිම් සමාජයේ ඉන්න අය තම මව් භාෂාවෙන්ම සුද්ධ වූ කුර්ආනය ඉගෙනගෙන නැහැ. දැන් වසර 50ක කාලයක තුලවත් හොඳින්ම ඉගෙන ගත්තද කියලා ඇහුවනම් මුස්ලිම් සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෙක් ඇහුවනම් ඔබ පරිශුද්ධ වූ අල් කුර්ආනය සම්පූර්ණයෙන්ම පරිශීලනය කරලා තිබෙනවද කියලා ගාලා ඔළුව කසන්න පටන් ගන්නවා. ඒ වගේම සිංහල ජාතිකයෙක්ගෙන් ඇහුවනම් ඔබ ත්‍රිපිටකයේ වෙලුම් 57ම කියවලා තිබෙනවද කියලා, එහෙම දෙයක් තිබෙනවද කියලා. වෙලුම් 57ක්? එහෙමද? ඒකට අර්ථකෝෂයක් තිබෙනවද? ඒකට පාරිභාෂික පද කියලා ග්‍රන්ථයක් තිබෙනවද? ත්‍රිපිටක සුචියක් කියලා අත්පොතක් තිබෙනවද? අනේ දන්නේ නැහැනි. මින් අපි කට්ටිය ඈත් වෙලා ඉන්න තරම අපිට ආගමික පත පොතේ තිබෙන්න මොනවද කියලා දන්නේ නැහැ. නමුත් සමාජයේ තිබෙන හැම දෙයක්ම අපිට දන්නවා. Facebook ලෝකේ අපි ඉන්නේ, මුහුණු පොත් ලෝකේ අපි නොදන්න පුවතක් නැහෙනි. හැම පුවතක්ම අපි දන්නවා. දැනගත යුතු පුවත අනිවාර්යයෙන්ම දන්නේ නැහැ. එහෙම මට්ටමකට අපිපත් වෙලා ඉන්නේ. එතකොට මුස්ලිම් ජන සමාජය තුලත් මේ ප්‍රශ්නේ තියෙනවා.
ඔවුන් ඈත් වෙලා මූලාශ්‍ර වලින් ඈත් වෙලා මුස්ලිම් නෝන ජනතාව දේවස්ථාන වලට පැමිණීම තහනම් දේවස්ථාන වලට පැමිණීමේ තහනමක් තිබෙනවා මොන වගේ තහනමක්ද අපවිත්‍රව තිබෙන අවස්ථාවකදී අපවිත්‍රයි කියන්නේ නෑම අනිවාර්ය අවස්ථාවකදී ඒක ඕනාගමක තිබෙන දෙයක්නේ නෑම අනිවාර්ය අවස්ථාවකදී පූජනීය ස්ථානයකට ඇතුළු වෙන්න බැහැනේ ඒක හැම ආගමක තිබෙන කොන්දේසියක් නියමයක් එවැනි නියමයක් හැර මුස්ලිම් නොවන ඕනෑම කෙනෙකුට ඒක මුස්ලිම් ජාතිකයන්ටත් බෑ නෑම අනිවාර්ය අවස්ථාවක දේවස්ථානයට ඇතුළු වන්න මුස්ලිම් නොවන ජනතාව දේවස්ථාන වලට ඇතුළු විය හැකි කියන මතය අපි දැන් අවුරුදු 10ක් 15ක කාලයක් තුල තමයි සමාජගත කරමින් ඉන්නේ ඔබ අහලා ඇති බලලා ඇති මෑතකදී විසිට් මොස්ක් කියලා ව්‍යාපෘතියක් යනවා විසිට් මොස්ක් කොළඹ සමහර ගම් පළාත් වල කොළඹ ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා විසිට් මොස්ක් කියන්නේ අපේ පල්ලිය ඇවිල්ලා ඔබ නරඹන්න ද ඔය ප්‍රශ්නෙට විසඳුම තමයි පල්ලිය කියන්නේ මොන ගුබ්බෑමයක්ද කියලා අහනවා මොනවද මේකේ තියෙන්නේ මේකේ මොනවද ඇතුලේ වෙන්නේ බුම් බංකර්ද ජිහාද් බංකර් කියලා කිව්වා ඇයි ඇතුලේ තියෙන්නේ මොනවද කියලා දන්නේ දවසට පස්පතාවක් කෑ ගහනවා කට්ටිය යනවා කට්ටිය එනවා කුසු හුසු ගානවා අමේ හජ්ජි දවස් වලට හරක් මරන සද්ද ඇහෙනවා මොනවද මේ සමාජය කරන්නේ කියලා මුස්ලිම් නෝන සමාජයේ පොඩ්ඩක් විමතියෙන් බලන මට්ටමක් උදා වුණ නිසා ඒක නැති කරන්නම අපේ දේවස්ථාන ඇවිල්ලා බලලා යන්න මේවා බංකර් තිය අපේ කට්ටිය බංකර් රදන තාක්ෂණයෙන් ඉන්නවා නම් සාමාන්‍ය ඔබ නිදර්ශනයක් මම කියන්නේ නිදර්ශනයක් ක්‍රිස්තියානි පල්ලියක් බලන්න මේ අවට පරිසරයේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා හරියටම මන්සන්ධියක් අරගෙන ඉඩම් අක්කර ප්‍රමාණයක් අරගෙන ඔවුන් සමුළුවක් පවත්වන්න වෙනම ක්‍රීඩා පිට්ටනියක් අවශ්‍ය නොවන මට්ටමේ තම දේවස්ථාන භූමිය තුලදීම සමුළු පවත්වන්නටත් පිට්ටනියක් වෙන් කරගෙන මේ පල්ලිය තුලට පැමිණෙන බැතිමතුන්ට වාතාශ්‍රය සිසිල්ව ලැබෙන පරිසරයක් බී කරලා ඒ නිර්මාණ කලාව බලන්න පන්සලක් ගත්තම පන්සලකට ගියාම නිසංසලයි හරිම බැතිමත් සැනසුමින් පිරුණු මනසක් සැනසිලි ඇයි ඒ පරිසරය ඒ වාතාශ්‍රය ඒ නිර්මාණයේ තාක්ෂණය යොදලා තියෙන හැටි නිර්මාණ තාක්ෂණය අපේ පල්ලිය යදලා තියෙන හැටි බලන්නකෝ පොඩි පර්චස් එකක් ලැබුණොත් ඇති තට්ටු පහක් ගන්නවා එකපාරටම අවට බිමක් තියෙන්න ඕනද භූමියක් තිබෙන්න ඕනද සමුළු පවත්වන්න ඕනද මුස්ලිම් නෝන ජනතාවත් එක්ක සාකච්ඡා පවත්වන්න තැනක් තියෙන්න ඕනද මුස්ලිම් නෝන ජනතාවත් ඇවිල්ලා යන්න පුළුවන් මොනවක් කල්පනා කරන්න පර්චස් එකක් ඇති බજાર එකේම ගානවා පල්ලිය නැද්ද ඒක අපේ සමහර කට්ටිය කල්පනා කරනකොට යම් යම් ප්‍රශ්න ඇති වෙලා යම් කිසි ඒක හරියට සල් දේවස්ථානයක් කියන්නේ අපි සැනසුමින් ඉන්න ඕන තැන ඕනම ආගමිකෙක් කෝවිලක් වුණත් එහෙමයි කෝවිලකටත් යම් කිසි නිර්මාණ කලාවක් තිබෙනවා ඔවුන් වටපිටාව නිවැරදිව සකස් කරගන්නවා අපේ මිනිස්සු ඒවා කල්පනා කරලා නැහැ හරියට ඒවත් අපි අපේ ජනතාවට දැනුවත් කරලා ඒ වාතාශ්‍රය සහිතය සැනසිලි සහිත පරිසරයක් බිහි කරන්න නමුත් අපේ පල්ලි වැඩි වෙනවා ඒක පිළිගන්න අපේ නැමුදුම් කරන පිරිස වැඩි දෙවියන් ආඥා කරන පිරිස වැඩි අක්කර ගණන් දේවස්ථාන ඉඩම් වෙන් කරලා කට්ටියෙ නැත්තම් වැඩක් නැහැ කාට සැනසුම ලබා දෙන්න කාගේ මාර්ගයේ වෙත යොමු කරන්නද අපේ කට්ටිය පොඩි තනක් තිබුණත් ඇති ඉක්මනට ලඟ වෙන්න පුළුවන්ද කියලා බලනවා හේතුව පස්වතාවක් යන්න ඕන නිසා ඒ නිසා කොඩි ඉඩම් ප්‍රමාණයකම දේවස්ථාන ඉදිකරන තත්වයක් ඇති වුණා ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන නිසා නමුත් ඒ පල්ලි වලට මුස්ලිම් නොවන කෙනෙක් ආවම යම් කිසි දෙයක් හිතයිද කියලාවත් නැත්නම් ආගමෙන් තහනමක් තියනවද කියලා හිතලවත් ඔහුන්ව ප්‍රවේශ වෙන්න ඉඩකඩ සැලසුවේ නැහැ ඒක වෙනස් කරලා තමයි විසිට් මොස්ක් කියන අපේ පල්ලි නරඹන්න කියන ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ සැබෑ තත්වයේ මොකද්ද දන්නවද නබිනායකතුමාණන්ගේ කාලේ නබිනායකතුමාණන් මා කිව්වනේ රාජ්‍ය නායකෙක් ආධ්‍යාත්මික නායකෙක් වගේම රාජ්‍ය නායකෙක් වශයෙන් හිටියා කියලා රාජ්‍ය නායකෙක් වශයෙන් නබිනායකතුමාණන් ඉන්න අවස්ථාවේදී නබිනායකතුමාණන්ව බැහැ දකින්න විදේශ රාජ්‍ය නායකවරු පැමිණ සාකච්ඡා පැවැත්වුවේම මුස්ලිම් දේවස්ථානවල හේතුව නබිනායකතුමාට වෙනම ගෙයක් තිබුණේම නැහැ නබිනායකතුමාගේ නිවසයි නබිනායකතුමාගේ පල්ලියයි අඩි 10ට 10ක් ඇති කුඩා පරතරයක් සහිත කුඩා ඉඩම් ප්‍රමාණයක් සහිත තැනක් නබිනායකතුමා තම නිවසේ ඉඳලම පල්ලියට ගෙල දිගු කරලා බලන්න පුළුවන් තත්වයක තමයි හිටියේ නමුත් නබිනායකතුමාට තම නිවසට ආරාධනා කරන්න තිබුණා
ආරාධනා කරේ නැහැ. පල්ලියට ආරාධනා කරේ මුස්ලිම් නොවන ජාතිකයන් පල්ලියට එන්න තහනමක් නැහැ. ආගමික උත්සවවලදී පොහොය දවසට පන්සලට එන එකයි මුස්ලිම් ජනතාවගේ සිකුරාදා දවසට බෞද්ධයන් පල්ලියට එන එකයි ප්‍රායෝගික නැහැ. සිල් ගණ්ඩ යන තැනක ගිහිල්ලා අපේ කට්ටිය ගිහිල්ලා මොනාරි මස් කෑල්ලක් කෑවනම් අන්න ප්‍රශ්නේ ගෝරියක් වෙනවා. ඒක ප්‍රායෝගික නැහැ. නමුත් ආගමික නොවන, වත්පිළිවෙත් නොවන, ආධ්‍යාත්මික නොවන සුබ සාධන, සමාජ සාධන කටයුතු වලදී රැස් වෙන්න පුළුවන්. අපි දැනුවත් කරලා මහ ජනතාවට පැහැදිලි කරලා නිවේදන කරලා අපි ඔවුන්ව රැස් කරන්න අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා. ඒ දේ අපි දැන් කරනවාට වඩා තවත් ජීවමානව කරන්නට ඕන. වර්තමාන මෑතකාලීනයේ සිද්ධ වුණේ පාස්කෝ ප්‍රහාරයත් එක්ක යම් යම් දේවල් ක්‍රියාත්මක කරන එක අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. මුස්ලිම් නෝන කට්ටිය පොඩ්ඩක් අපේ පල්ලි ඇවිල්ලා බලන්න කියලා දැන් කැම. පල්ලි? පල්ලියට එන්න මොනවාටද අපිවත් මරලා දාන්නද මුල එන්න කියන්නේ කියලා. එවැනි මානසිකවත් දැන් දැන් තමයි පොඩ්ඩක් මිනිස්සු අවබෝධ වෙලා මෙතන යම් කිසි දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙලා තියෙනවායි කියලා අවබෝධ කරගෙන ඉන්නේ. මේ අවස්ථාවේදී කියලා පල්ලි විසිට් කරන්න කියලා කිව්වනම් වෙන ගෝරියක් ඇති වෙනවා. ඒ නිසා අපි ක්‍රමක්‍රමයෙන් ඒ අවබෝධය ඇති කරලා මහත්මයා ඉදිරිපත් කරපු ඒ වටිනා යෝජනාව තවත් ශක්තිමත්ව, තවත් විචක්ෂණශීලීව, තවත් ප්‍රායෝගිකව, යථාර්ථවාදීව ස්ථාපිත කරන්න පුළුවන් මට්ටම අපි අනාගතයේදී, මතු අනාගතයේදී, නුදුරු අනාගතයේදීම අපි උත්සාහ කරනවා ඉන්ෂාඅල්ලා.